අයිබුවන් දවසෙන් දවස හිතට දැනෙන එව නැත්තම් සතුටු හිතන රට වෙනුවෙන් යම්කිසි දෙයක් ධනාත්මක දෙයක් සිද්ධ වෙනවා කියලා වෙලා තේරුම් යනවා වගේ දැනෙනවා ටිකක්. වසන්ත මුදලිගේව නිදහස් කරලා තිනවා. ඒ කියන්නේ PTA එක යටතේ දාලා වැරලා ලොකු ත්‍රස්තවාදීෙකුට අංගඩු ගහලා රටක් ආදරය කරන චරිතයක් බවට පත් කරලා තිනවා. එක තමයි කරේ රටක් ආදය කරපු චරිතයක් තවදුරටත් තවත් වැඩි කරලා මුළු රටක්ම ආදරය කරන චරිතයක් බවට පත් කරා රනිල් වසන්ත මුදලිගේව. ඉතින් ඒක එක අතකින් බලපුවම ඒකත් ලොකු සතුටට කාරණයක්. නමුත් දුකට කාරණා තමයි දවස් 170ක් ගත වෙනවා මේක දැනගන්න, මේක අපිට ආරංචි වෙන්න, එහෙම නැත්නම් මේක අධිකරණයේ විසින් මේ ත්‍රස්තවාදී පනත යටතේ වසන්ත මුදලිගේව කිසිම ආකාරයක චෝදනාවකට යටත් කරන්න බෑ කියලා ප්‍රකාශයට පත් කරන්න. කොහොම වුණත් හොඳ දේවල් එන්නේ ටිකක් පරක් වෙනවා කියලාත් කියනවානේ. ඉතින් රටේ පොඩි රික්තකයක් තියෙනවා මේ වෙලාවේ. මේ වගේ කෙනෙක් එළියට ඇවිල්ලි වෙලා, එහෙම නැත්නම් මේ වගේ බය නැති චරිතයක්, මේ වගේ තරුණ ජවයක් ක අඩුවක් රටේ පවතින වෙලාවක වසන්ත හෙට අනිද්දම අනිත් දේවලුනුත් නිදහස් වෙලා එළියට එයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද එඬේර හරියට නැත්තම් රැළ කොහොමවත් ආගියත යන්නේ, ඒක අනිවාර්ය. මෙච්චර කාලෙට අපිට හම්බුනේ එඬේරු එක එක જાති, එහෙම නැත්තම් හිවල්ලු වගේ එඬේරු. ඒක තමයි මිනිස්සුන්ට යන තැන පේන්නේ නැතුව ගියේ, මිනිස්සුන්ට යන තැන දකින්න බැරුව ගියේ, එහෙම නැත්තම් මිනිස්සු එක එක දේවල් වලට මම්මුලා වුණේ. ඉතින් මේ වගේ දේවල් වලින් මේ වගේ තරුණ ජවය, එහෙම නැත්තම් මේ තරුණ ශක්තිය එළියට එම තුනේ අරගලේ ඒ සිද්ධ වෙච්ච යථාර්ථය, එහෙම නැත්තම් බලාපොරොත්තු වෙච්ච දේවල් සිද්ධ වෙමින් පවතිනවා. දවස් 170ක් මූගේ මානව හිමිකම් වලට කවුද වග වෙන්නේ, කවුද වග කියන්නේ? රනිල් රාජපක්ෂ, රනිල් අපිට මතකයි හොඳට කියනවා අවුරුදු 30 ගාණක් වෙනවා, 40 ගාණක් වෙනවා මේගොල්ලන්ව මේමුන්ට මේ උපාධිය අරගෙන මේවයින් යන්න බැරුව ගියා. මේ වගේ ටිකක් කැත්ත විදියට රටේ ජනාධිපති කෙනෙක් දැන් රනිල් මොකද කියන්නේ? දැන් රනිල්ට ඔපිනියන් දීපු, එහෙම නැත්නම් රනිල්ගේ ලෝයර්ලා, එහෙම නැත්නම් රනිල්ට නීති උපදෙස් ලබා දෙන අය දැන් මොකද්ද කියන්නේ? කරන්නේ තීන්දුව ඉතාම පැහැදිලි. ත්‍රස්තවාදයේ පනිත යටතේ, එහෙම නැත්නම් ත්‍රස්තවාදියෙක් නොවන බවට, එහෙම නැත්නම් මේ අරගලකරුවන් මේ වසන්ත මුදලිගේව ගත්තව එක, මේ වසන්ත මුදලිගේ කියන එක් චරිතයක් විතරක් නෙමෙයි, මේ පාරට බැස්ස, එහෙම නැත්නම් තමන්ගේ රට වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ට දැනුණු දුක වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ පවුල වෙනුවෙන්, එහෙම නැත්නම් මේ සිස්ටම් චේන්ජ් එකක් ඕනා කියන මිනිස්සු වෙනුවෙන් පාරට බැස්ස හැමෝටම ගහපු කණේ පාරක් තමයි වසන්ත මුදලිගේව ඇතුළට දාන එක. වාචනීය අයිතිය තියෙනවා කියන එක ඇත්ත, අපි එළියට ගිහිල්ලා අරගල කරපු බව ඇත්ත. හැබැයි මේ හැමෝම මේ එළියට බැහැලා අරගල කරන කාලයේ තිබිච්ච රැල්ලේ දිගුවක් අපි තාම දැක්කේ නැහැ. මොකද මිනිසුන්ව ටිකක් අඩපණ කෙරෙව්වා. ඒක තමයි ඇත්ත. මේ මහ පොළොවේ ඇත්ත. මේ වසන්ත මුදලිගේව ඇතුළට දාලා කොටු කරලා තියෙන එක හරහා අර බය නැතුව එළියට බහලා කතා කරපු සමාජයේ ඉන්න සිවිල් ජනතාවගේ බලය ටිකක් අඩපණ වුණා කියන එක ඇත්ත කතාව. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මම කියන්නේ අර සිවිල් සමාජෙන් ආපු ඒ බර සෑහෙන දුරට අඩු වුණා මේ වසන්ත මුදලිගේගේ සිරගත කිරීම හරහා. කොහොම හරි ඇත්ත සත්‍ය ජය ගන්නවා කවදා හරි. අඩියෙන් අඩිය අපිට ඉස්සරහට යන්න තවත් උත්තේජන හම්බෙනවා, තවත් බලාපොරොත්තු ලැබෙනවා. ඉතින් මේ වගේ වෙලාවක මේ පුංචි ඡන්දේ එළියට බහලා තිනවා. ඒක අපි මේක කරගන්න ඕනේ, ජනමත විචාරණයකට හරව ගන්න ඕනේ. රටේ ජනතාව මොන වගේ ආකල්පයක්ද, මොන වගේ පණිවිඩයක්ද මේ ත්‍රාඩ රජයට දෙන්නේ කියලා කරන්න මේක හොඳ ජනමත විචාරණයක් කරගන්න ඕනේ. මම හැමදාමත් කියන්නේ, මම හැමතිස්සෙම කියන්නේ
ඔගොල්ලෝ බලන්නේ 10 දෙනාද 15 දෙනාද මගේ වීඩියෝ එක. ඔගොල්ලෝ තව කෙනෙකුට මේ වචනේ දෙන්න, තව කෙනෙක්ව හරවන්න, තව කෙනෙකුට වෙනස් කරන්න, ඇත්ත පහදලා දෙන්න, අපි මෙච්චර කාලයක් රැවටිච්ච බව කියන්න. විශේෂයෙන් ගම්මල, විශේෂයෙන් ගම්මල තාමත් ඉන්නවා. අපි ඒ කාලේ UMP කාර්යොත් එක්ක මේ රණ්ඩු වෙලා මේව කරා අපි පොදු පෙරමුණට තමයි අපි මේ මෙච්චර වැඩ කරන්නේ, අපි මෙච්චර කාලයක් කරේ ඒකයි, අපි ඒකම තමයි කරන්න ඕනේ. එහෙම නැත්නම් UMP කාර්යෝ කියනවා අපි මේ කවදක්වත් මේ වෙන පක්ෂවලට දීලා නැහැ. එහෙම දෙයක් නැහැ. ඉඳලා තමයි එහෙම දෙයක් ගැන හිතුවේ තියෙනවා තමයි රට මේ තැනකට පත් වෙලා මෙච්චර කෑකෝ ගහන්න, මෙච්චර මිනිස්සුන්ට වද වේදනා විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. අන්නේ අනාගතය ගැන හිතන්න නැතුව ගත්ත ප්‍රශ්න. එහෙම නැත්නම් අපි එකම තැන තමයි ඉන්නේ කියන. එහෙම නැත්නම් අපේ ප්‍රතිපත්තිය මේක තමයි. අපේ සීය දුන්නේ මෙතෙන්ට, තාත්තා දුන්නේ මෙතෙන්ට, මුත්තා දුන්නේ මෙතෙන්ට, අපි මෙතෙන්ටම දෙන්නේ මේ. එහෙම නැත්නම් DSA නායකලා කාලේ, එහෙම නැත්නම් බණ්ඩාරනායකලා කාලේ මතක් කරලා අපි ඒ කාලේ ඉඳන් මේ මිනිසුන්ට තමයි දුන්නේ. අපිට වෙනස් කරන්න බෑ. මෙන්න මේ වගේ කිසිම පදනමක් නැති වචන තියාගෙන ඉන්න මිනිස්සු තාම ඉන්නවා ගම්වල. ඕගොල්ලන්ට තියෙන රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම, එහෙ නැත්නම් නූපන් ජාතිය වෙනුවෙන් කරන්න තියෙන යුතුකම තමයි මේ වචන ටික සමාජගත කරන්න එකට ගමට අරයි යන එක. මේ වගේ තරුණ කොල්ලන්ගේ නෙගටිව් මුදලි කියලා වගේ සමාජයට අනාගතේ හොඳ දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රට දක්කගෙන යන්න පුළුවන් හොඳ නාවික, හොඳ පෞරුෂයක් තියෙන හොඳ නායකයෙක් වෙන්න පුළුවන් චරිත තමයි මේ වගේ දේවල් එළියට එන්නේ. අපි මේ නායකත්වයට, එහෙම නැත්නම් මේ තරුණ තැන් වලට අපි තවත් උත්තේජනය ලබා දෙන්න ඕනේ. අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම, අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම ඉෂ්ට කරමේ. මොකද මෙච්චර කාලයක් කරපු වැරදි ටික පව සමාව කරගන්න හරි මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ. අපි මේක මේ ඡන්දේ ගොඩ දාලා, එහෙම නැත්නම් රටේ හැරවුම් ලක්ෂ්‍ය බවට මේක පත් කරන්න ඕනේ. ඉතින් සන්තෝෂයි අද දවස ගොඩක් හොඳ සුබ ආරංචිය. ඒ වගේම අපි හැමෝටම ගොඩක් බර දාලා අපි කතා බහ කරලා තිනවා. අපි වසන්ත බුදුලි ගේනුවෙන් කතා කරලා තිනවා. අපි අරගලේ වේ ගිහිල් වෙලා අපි කතා කරලා තිනවා. රටේ ලෝකේ සෑහෙන දෙනෙක් මේ වසන්ත බුදුලිගේ මේ සිරගත වීම හරහා ඔහු වෙනුවෙන් පෙනී හිටියා, කතා කරා. නීතිඥවරුන්ට නීතිඥ කණ්ඩායමක්, ඒ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ රට වෙනුවෙන් මේ වගේ දෙයකට ගිහිල්ලා. එහෙම නැත්නම් මේ PTA එක මේක රටට ගැළපෙන්නේ නැති මේ පනත් අනපනත් වලට ආපස්සට ගිහිල්ලා එන්න තියෙන රජේවන් වලට මේ වගේ වැස් කිරීම වලට ලක්කරනද ඥාන ශක්තිය පහළ වෙන්න මේවා හොඳ උදාහරණ. ඉතින් ඒක නිසා ආයෙත් අපි හම්බෙමු. හැබැයි තාමත් 100%ක්ම වසන්ත එළියට එන්න බැරුව ගියා. තවත් නඩුවක් තියෙන නිසා අපි වසන්ත වෙනුවෙන් බලාපොරොත්තු වෙමු. මේ වේදිකාවේ මේ කාලේ අනිවාර්යයෙන්ම වසන්ත එළියේ සිටිය යුතුමයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ආයෙත් හම්බෙමු.